තමුණාසලා දන්නවා මේ මැතිවරණ ඉතාමත්ම වැදගත් මැතිවරණයක් රටට වැදගත් මැතිවරණයක් බවට පත් වෙලා තියෙනවා. ගම්ප ආසනය කියන්නේ වාමාංශික බලකොටුවක්. මම මගේ අවුරුදු 40ක දේශපාලන කාල සීමාව තුළ කවදාවත් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරපු අය නෙමෙයි. එහෙම උදව් කරන්න බලාපොරොත්තුවක්වත් තිබුණා අය නෙමෙයි. අපි හැමදාම සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියන පහ පංචමහා බලවේගයත් එක්ක බණ්ඩාරනායක මැතිවරණත් එක්ක දේශපාලනය කරලා මගේ පියාගේ කාලේ ඉඳන් එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත් වුණාම නැවත එතුමාව මේ රටේ රාජ්‍ය බලයට ගේන්න මහින්ද සුනගත් එක්ක රට පුරා ගිහිල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදාගෙන රටේ ශක්තිමත්ම දේශපාලන පක්ෂයක් බවට පත් කරන්න අපි කටයුතු කරා. අපි ආණ්ඩුව හැදුවා, අපි ජනාධිපතිවරු පත් කරා, අපි පළාත් පාලන ආයතනවල බලය පිහිටෙව්වා. 2019 ඇතුළත කොයිත් ප්‍රසංගතයත් එක්ක මේ රටේ ඇතුළත ආර්ථික අර්බුදයේදී අපිට පුළුවන්කමක් ලැබුණේ ඒ ආර්ථික අර්බුදය කල්පනාකරණය කරන්න. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටේ යුද්ධ ජයග්‍රහණය කළා වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොයිත් ප්‍රසංගතයෙන් මේ රටේ ජනතාවගේ ජීවිත බේරගත්තා. ඒ නිසා ජනතාව තුළ තිබිච්ච විශ්වාසයත් එක්ක අපිට පුළුවන්කම ලැබුණා ශක්තිමත් දේශපාලන බලවේගය ගොඩනගන්න. අවාසනාවකට කොයිත් ප්‍රසංගතයෙන් පස්සේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදය නිසා අපේ රටේ විදේශ සංචිත නොමැති වෙමින් අඩු වෙලා තිබිච්ච නිසා මේ රටේ ආර්ථික අර්බුදයකට මුහුණ පෑවා. ඒ ආර්ථික අර්බුදය කල්පනාකරණය කරන්න අපේ ආණ්ඩුවට බැරි වුණා. එදා ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා අපේ රටේ අගමැතිවරයා බැසිල් රාජපක්ෂ මේ රටේ මුදල් ඇමතිවරයා ජමල් රාජපක්ෂ ඇමතිතුමා මේ රටේ මහවැලි ඇමතිවරයා නාමල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ඇමතිකම් පහක් එක්ක ඇමති මණ්ඩලයේ හිටියා. ඇමති මණ්ඩලයේ 6න් එකක බලය තිබේ රාජපක්ෂවරුන්ට. හැබැයි රාජපක්ෂවරු කටයුතු කරේ ඒ වෙලාවේ වියත්මගේ කණ්ඩායමත් එක්ක. එදා අපි හැමෝම කිව්වම IMF එකට යන් කියලා ගිහිල්ලා මේ ණය ප්‍රතිඋගතකරණය කරගන්න කටයුතු කරමු කිව්වම අපිට දීපු උපදේශ දීපු කණ්ඩායම කිව්වේ එහෙම කරන්න එපා, එහෙම කරොත් මේ රටට ඒගොල්ලන් දාන කොන්දේසිත් එක කටයුතු කරන්න බැරි වෙයි කියලා. අවසානයේදී අපිට මේ රටට ඇති වුණේ බංකොලොත් භාවයට පත් වෙන්න රට බංකොලොත් කියලා නිවේදනයට ලක් වුණා. අපේ රටට ආධාර කරන්න ණය දෙන්න කණ්ඩායමක් හිටියේ නැහැ. අරගලයට එක්ක සාම් ප්‍රදීප් කිව්වා වගේ රට අරාජික වුණා. අවසානයේදී අපේ නායකයෝ රටවල් වලට පැනලා ගියා. තනතුරු වලින් අයින් වුණා. රට බාර ගන්න කෙනෙක් හිටියේ නැහැ. එදා රට බාර ගන්න අපි කෝට් අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායමක් හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපි ආරාධනා කරා විපක්ෂයේ නායකයා හැටියට මේ රට බාර ගන්න අපි ඔබතුමාට කොන්දේසි විදිහට උදව් කරනවායි කියලා. එතුමා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාත් එක්ක මහ බැංකු අධිපතිතුමාත් එක්ක කතා කරලා ඇවිල්ලා කිව්වා මේ රට අවුරුදු 10කටවත් ගොඩ ගන්න බෑ, රට ගිනි ගොඩක තියෙන්නේ, මේකට අපිට අත ගහන්න බෑයි කිව්වා. අපි ආණ්ඩු කුමාර දිසානායක ඇමතිවරයාට කතා කරා. එතුමා අපේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්, කෘෂිකර්ම ඇමතිවරයා හැටියට හිටියා. එතුමාට අපි ආරාධනා කරා අපි සහයෝගය දෙන්න මේක බාර අරගෙන කටයුතු කරන්න කියලා. එතුමා ඒක බාර ගන්න බය වුණා. එතුමාත් සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා වගේම කිව්වා මේක ආරාජික වෙලා රටක් මේකට අවුරුදු 10කින් ගොඩ ගන්න බෑ. අපිට ඩොලර් එකක් මාරු කරාම විල්බරෝකක් අපේ ලංකාවේ සල්ලි ගෙනියන්න වෙන්නේ. එහෙම රටක් බාර ගන්න බෑ කිව්වා. විකල්පයක් තිබුණ නැහැ. ජාතික ලයිස්ට්ේ පාර්ලිමේන්තුවට පත් වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපේ නායකයෝ කතා කරා. කතා කරලා කිව්වා මේ රට බාර අරගන්න කියලා අපි උදව් කරනවායි කියලා. එතුමා රට බාරගත්තා. අවුරුදු 2ක් ඇතුළත අපේ රට බංකොලොත් භාවයෙන් මුදව ගන්න එතුමා කටයුතු කරා. ඒ නිසා තමයි අද අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉන්නේ රට බාරගන්න ඉදිරිපත් වෙන්නේ. එදා කවුරුත් හිටියේ නැහැ. අද ජනාධිපතිවරණය වෙනකොට 39 දෙනෙක් ඉල්ලුපත් දානවා ජනාධිපති අපේක්ෂකකමට. මොකද රට නැවතවතාවක් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ක්‍රමානුකූලව රටේ තිබිච්ච අරණ තත්ත්වයට රටපත් කරගෙන යනකොට ඕනම කෙනෙක් බලාපොරොත්තු වෙනවා මේක ඇවිල්ලා බලය ලබා ගන්න. ඒ නිසා තමයි අපි කල්පනා කරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක කතා කරලා අපි එකගතාවයකටයි දාවා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි උදව් කරන්න ඕනි කියලා. අපි ඒ වෙලාවේ
ජනාධිපතිතුමාට කිව්වේ ඔබතුමා මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙනවා. මිනිස්සු කියන්නේ මහින්ද යුද්ධ දිනවලා දුන්නා. ගෝඨා කොයි ද්වසංගතේ රට බේරලා දුන්නා. රනිල් ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන්න කටයුතු කරා. මේ වෙලාව අපි ඔහුට උදව් කරන්න ඕනි කියලා අපේ බලවේග අපිට කියනකොට අපි ජනාධිපතිතුමාට කිව්වේ ඒ සියලු බලවේග එක්කව කරන්න පුළුවන් විදියට ස්වාධීන අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වෙන්න කියලා. අපි මතක ඇති ඔබතුමාලට කඩවත සාම් ප්‍රදීප කරපු රැස්වීමේදී ඒ යෝජනාව අපි එතුමාට කරා. එතුමා යෝජනාව පිළි අරගෙන අද ස්වාධීන අපේක්ෂකෙක් හැටියට අද ඉදිරිපත් වෙලා තියෙනවා. අද එතුමා වටා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු ඒ සන්ධානයට උදව් කරපු බොහෝ පක්ෂද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණයට රට පුරාද මහන්සි වෙනවා. ඒ හැමෝම එක්කව වෙලා තියෙන එක අරමුණක්. ඒ අරමුණ තමයි මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න පුළුවන් නායකයෙක්ව මේ රටේ බලය ලබා දෙන්න ඕනි කියන මතයේ ඉඳගෙන ඒ සඳහා අපි පෙනී හිටියා. පෞගිය කාල සීමාවෙදී අපි ඒ සඳහා පෙනී හිටියා. අද බලන්න එතුමාත් එක්ක තර කරන සජිත් ප්‍රේමදාස මේ අමාත්‍යංශයේ මීට මට ඉස්සෙල්ලා හිටිය එතුමා තමයි බාරව. අම ආයතන පහක් බංකොලොත් වුණා. එදා අනවශ්‍ය විදියට සේවව බඳවාගෙන ඒ අයට රැකියාවල් දුන්නා. උඩ උසහයට දුන්නා සිකියුරිටි. මිටි අයට කම්කරු තනතුරු දුන්නා. දීලා ආයතන ගෙනියන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ ආයතන පහම නඩත්තු කරන්නේ ඔබතුමාලගේ මුදල් වලින්, බදු මුදල් වලින්. ඒ වගේම එදා එතුමාට මේ වගකීම බාර ගන්න බැරි කෙනා අද මේ රට බාර ගන්නද මහ ලොකු පොරොන්දු රටේ ජනතාවට දෙනවා. එතුමාත් එක්ක තව අන්න කුමාර දිසානායක ඇමතිවරයාගේ ඉතිහාසය බලන්න. අද අවුරුදු 76ක සාපේ ගැන කතා කරනවා. අවුරුදු 76 සාපේට වග කියන්න ඕනේ අනුර කුමාර දිසානායකලා. එදා 71දී සිරිමාව බණ්ඩාරනායක මැතිනිය දේශීය නිෂ්පාදන ආර්ථිකයක් හදන්න වැඩ කරගෙන යනකොට 71 කැරල්ල ගෙනල්ලා එතුමියගේ කකුලෙන් ඇදලා එතුමිය 77 පරාජය කරන්නේ එදා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරා. 83 ජූලි කලබල වෙනකොට කළු ජූලියේදී ජනතා විමුක්ති පෙරමුණ මොකද කළේ? ද්‍රවිඩ ජනතාව ඝාතනය කරලා ජාතිවාදය අවුස්සලා කොළඹ ද්‍රවිඩ මිනිසුන්ගේ ගෙවල් ගිනි තියලා රාජ්‍ය දේපල විනාශ කරන්න කටයුතු කරේ එදා ඒ අය. ඒ හරහාත් අපිට උනේ ආර්ථික ආපස්සට යෑම. ඒ වගේම එදා තහනම් කරපු ජනතා විමුක්ති පෙරමුණ 88-89දී මේ රටේ කරපු භීෂණය පිළිබඳව ඔබතුමාලා දන්නවා. අද බොහෝ දෙනෙක් රට ගියේ පැන්න ඒ කාලේ සමහර ගෝණි බිල්ල වල අහිංසක මිනිසුන් අහිංසක තරුණයන්ව බිලි දීපු කණ්ඩායම් අද ඇවිල්ලා ජනතාව ඉදිරියට එනවා. 2021 අරගලේ සාමකාමී අරගලකාරෝ කරුවන් අවබෝධ කරගත්තා මේක දේශපාලන බලපෑමක් පිටපස්සෙන් එනවයි කියලා. ඒ අය ඉවත් වෙනකොට ඒකේ බලය ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ. ඔබතුමාලට මතක ඇති එදා පාර්ලිමේන්තුව ගාවට ඇවිල්ලා ලාල් කාන්තලා හඳුන්නේ තිලා කිව්වේ මොකද්ද? පාර්ලිමේන්තුව ගිනි තියන්න මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරා එතනට. හැබැයි එතනට සහභාගී සම්බන්ධුනේ නැමේ රටේ බුද්ධිමත් ජනතාවට.